දැනගෙන වගේම සුබ දවසක් කියන ගම අද අපි පළවෙනි න්ියුස් අප්ඩේට් එක තමයි යුක්‍රේනයේ කාකියු කලාපේ හාර්කොෆ් ප්‍රදේශයට රුසියා විසින් නැවතත් ගුවන් ප්‍රහාර ආරම්භ කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ප්‍රහාරක ගුවන් යාන යොදා ගනිමින් අදිනේ අවස්ථා 9කදී පමණ යුක්‍රේනයේ හඳුනාගත් ඉලක්කයට FAB 500 වර්ගයේ ග්ලයිඩ් බෝම්බ හෙලා තිබෙනවා කියලා තමයි රුසියානු බටයන් විසින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ප්‍රහාරයත් සමග කාකියු නගරයේ ඊසාන දිගින් පිහිටි බුරුවට්කා උපනගරය අල්ලා ගැනීමට රුසියානු බටයන් සමත් ඇති බව තමයි වාර්තා වෙන්නේ. Заняли первую улицу Волчанска и продвигаемся дальше. Хочу сказать спасибо командующему 6-й армии. Мы перемотаем Вальдюрюра Дас Дакуми, Эксад Джанапада Аракшак Лейкам, Ллойд Остин Прокашакаране, Пасугия Васара Экахамарк Калейкин Пасу, Русиява Юдубу Мелабу, Вишалатама, Вишмита Джанакуране, Хаги Валапеди, Пасугия Дала Багадбавай. Вальдюрюра Дас Дакуми, Ову Прокашакаране, අමරිකාව දිගින් දිගටම යුක්‍රේනයට අවශ්‍ය අවියාද සපයමින් තිබුණද එම සටන මේ වන විට යුක්‍රේන සැබලුන්ට ඉතා අපහසුකක් බවට වේගෙන් පත්වමින් පවතින බවයි. Thanks for joining us for the 22nd meeting of the Ukraine Defense Contact Group. Putin's invaders have launched another offensive onto sovereign Ukraine territory. And the Kremlin's forces will try to make further advances in the weeks ahead and try to carve out a buffer zone along the Ukrainian border. This is a hard ඊළඟ අප්ඩේට් එක තමයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි විසින් ඔහුගෙන් පසු ආධ්‍යාත්මික නායකයා ලෙස නම් කරමින් ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි වෙත ලබා දී තිබූ මුදුව හෙලිකොප්ටර් අනතුර සිදු වූ ස්ථානයෙන් සොයාගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. සම්ප්‍රදායානුකූලව ඉරාන ආධ්‍යාත්මික නායකයා විසින් ඊළඟ ආධ්‍යාත්මික නායකයා නම් කරමින් මේ මුදුව ලබා දෙන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. නැවතත් මේ මුදුව ඊළඟ ඉරාන ආධ්‍යාත්මික නායකයා නම් කිරීම සඳහා වර්තමාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි වෙත ලබා දෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඉරාන දැඩි මතධාරී පාලනයට එරෙහි කණ්ඩායම් ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමග සතුටු සමරීමත් එක්ක ඉරාන දැඩි මතධාරී පාලනයට පක්ෂපාති පිරිස් සමග ගැටුම් ඇතුව තිබෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කරන්නේ රාජ්‍ය කිසිලෙසකින් අස්ථාවර වීමට ඉඩ නොතබන බැවින් සියලු ජනතාවට කලබල නොවී සාමකාමීව සිටින ලෙසයි. මෙවැනි න්ියුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.